දැන් මම සොයලා බැලුවා ඛනිජ තෙල් නීතිගත සාස්ත්‍රාවෙත් පාඩුවක් තියෙනවා. සෑම භූමි තෙල් ලීටරයක්ම විකුණනකොට රුපියල් 20කට වැඩි පාඩුවක් ලැබෙනවා. මම ඊයේ දවසේ අපි ඒ පිළිබඳව ඒගොල්ලත් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීමක් කරා. මම ගවා 100%ක් විදුලි බලය අරගෙන තියෙනවා නම් ඇයි මේ තරම් භූමි තෙල් ප්‍රමාණයක් පාවිච්චි වෙන්නේ? ඒකෙන් විශාල පාඩුවක් ලබන්නේ කියලා. දැන් බැලුවම තියෙන අපිට ලැබෙන තොරතුරු තමයි මේ රටේ ධාවනය වෙන බස් රථවල ලොරි රථවල වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ භූමි තෙල්. වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ භූමි තෙල්. එතකොට ඒකෙන් දැවැන්ත පාඩුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරන. මේ එකින් එකට දැන් ඒ බස් රථ බාර ඒ අමාත්‍යවරයාත් මම. ඉතින් දැන් මම මේ කතා කරන්න ගියාම බස් රථ කට්ටිය මම දන්නවා ප්‍රවාහන අමාත්‍යවරයා විදියට මට යම් විරෝධයක් පාවි මෙයා පාලනය කරන්න යනවා කියලා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාවලදී ඒ නීතියට අනුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මම ඉදිරි කාලය තුලදී කරනවා.